මේ දිනවල රතුරස දිය ගැන විශාල කතාබහක් වගේම උනන්දුවක් ඇති වී තිබෙනවා. පැරණි FM රේඩියෝ සහ CRT වර්ගයේ රූපවාහිනී යන්ත්‍රයන්වල රතුරස දිය ඇති බවත්, ඒවා ලක්ෂ ගණනක වටිනාකමකින් යුතු බවත් ඔබ අසා ඇති. නමින් කියවෙන පරිදිම එය කුඩා වීදුරු නලයක බහා ඇති රතු පැහැති දියරයක්. කටකතාවලට අනුව ඉන් කිලෝ එකක් රුපියල් කෝටි 33කට විකුණන්නට පුළුවන්. ඉතින් මේ ඇත්තටම තියෙන රතුරස දියද? සාමාන්‍ය රසදිය කියන්නේ ඝන සහ ද්‍රව අවස්ථාවන් දෙකෙහිදීම හොඳින් විදුලිය සන්නයනය කරන දෙයක්. එම නිසා ඇතැම් පැරණි විද්‍යුත් උපකරණවලට රසදිය භාවිතා කරා. පැරණි රේඩියෝ සහ රූපවාහිනී යන්ත්‍රයන්වල ඒවා දැක ගන්නට පුළුවන්. ඒවා රතු පැහැයට හැරී තිබෙන්නේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීම නිසායි. එම නිසාම නල තුල ඇත්තේ ඔක්සිකරණය වූ රසදිය මිසක් රතු රසදිය නොවේයි. රසදිය මිනිස් සිරුරට අධික විෂ සහිත නිසා මේ දේපල අතපත ගෑමෙන් ඔබ වඩාත් ප්‍රවේශම් විය යුතුයි. ඇතැම් විට ඔබ සතුවත් මේ කියන විදිහේ පැරණි FM රේඩියෝවක් හෝ රූපවාහිනී යන්ත්‍රයක් ඇති. ඉතින් ඔබට ඒ ඉල්ලුම් කරුවෙකු වෙත විකිණිය හැකිද? මතක තබා ගන්න, ඔබේ සුළු හෝ මුදලකට විකුණුවොත් ඔබද විශාල වංචාවකට සහභාගී වී තිබෙනවා. මොකද රතු රසදිය අනු තනිකරම මිනිසුන් මුලා කරන මිත්‍යාවක්. යමෙකු ඔබින් මිලදී ගන්නා එම රතු රසදිය ඔහු තවත් කෙනෙකු රවටමින් විශාල මුදලකට විකුණනවා. එහෙමත් නොමැතිනම් යමෙකු සතු මුදල් මංකොල්ල කන්න භාවිතා කරන්න පුළුවන්. ඒ තනිකරම නීති විරෝධී ක්‍රියාවකි. මොකද වංචනිකින් රතු රසදිය වලට ව්‍යාජ වෙළඳ පොලක් නිර්මාණය කර තිබෙන්නේ ඒවා රන්තරම් වටිනා බව පවසමින්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි රතු රසදිය ගැන කතා කරමු. රතු රසදිය පිළිබඳව නොයෙකුත් කටකතා පැවතියේ මීට සතවර්ෂ ගණනකට පෙර සිටයි. මේ වන විට රතු රසදිය මිලදී ගන්නන් සහ විකුණුම් කරුවන්ද අන්තර්ජාලය තුල ඕනෑතරම් සිටිනවා. ඉතින් සතවර්ෂ ගණනාවක් පුරාවට මෙම රතු රසදිය සමාජය තුල නොනැසී පැවතියේ කෙසේද? ඇතමුන් විශ්වාස කරන්නේ රතු රසදිය අනු පුරාණ ඊජිප්තු මමිවල මූතුලින් සොයාගත හැකි විශ්මිත සුව කිරීමේ හැකියාවක් සහිත රසායනයක් බවයි. ඒ වගේම ලෝක විනාශය පවා සිදු කිරීමට සමත් අව්‍යක් නිපදවීමට හැකි රසායනිකයක් බවටද තවත් විශ්වාසයක් තිබෙනවා. YouTube එකේ රතු රසදිය ලෙස පරීක්ෂා කර බැලුවොත් එහි විශ්මිත ගුණාංගයන් පෙන්වන වීඩියෝ දහස් ගණනක් දැක ගන්නට පුළුවන්. එක්තරා වීඩියෝකින් පෙන්වා දෙන විදියට රතු රසදිය සතුව වැම්පයර් වැනි ගුණාංගයන් තිබෙනවා. නමුත් රතු රසදිය අනු තනිකරම මිත්‍යාවකි. රතු රසදිය යනුවෙන් දෙයක් ඇත්තටම ඇත්තේ නැහැ. මීළඟට අපි කතා කරන්නේ රතු රසදිය සෙවීම ආරම්භ වුණේ කෙසේද කියා. ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවල මැක්වාරි විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාංශයේ ප්‍රධානි ලීසා වින් මහත්මිය මේ ගැන විශේෂ ප්‍රකාශයක් කර තිබුණා. ඇය පවසා සිටියේ මෙම රතු රසදිය වංචනික පුද්ගලයන් විසින් සිදු කරන භයානක සෙල්ලමක් බවයි. කෝටි ගණනක මුදලක් රැගෙන එන එම ගැනුම්කරුවා අවසානයේදී ඔවුන් විසින් මංකොල්ල කනු ලබනවා. එහෙමත් නොමැතිනම් ඇය පවසන්නේ ගැනුම්කරුවන් තම කාලය නාස්ති කර ගන්නා බවයි. මෙවැනි වංචනික දේවල් වලට ගොදුරුවන්නේ මොන වගේ පුද්ගලයින්ද යන්න ඔබ සිතනවා ඇති. මහාචාර්යනී ලීසාවින් මහත්මිය තම අත්දැකීමක් ඇසුරින් මෙසේ පැහැදිලි කරා. ඒ අය ගීසා පිරමීඩ ආශ්‍රිතව රාජකාරී කරමින් සිටි අතරතුරදී මුහුණ දෙනු ලැබූ සිදුවීමකි. දිනක් ආචාර්ය හවාස් මහතාව මුණගැසීමට සෞදිවල රජකුමාරයෙක් පැමිණියා. ඔහුගේ මව සිටියේ කෝමාතත්වයක. එම සෞදි කුමාරයා තම මව සුවපත් කර ගැනීම සඳහා ඔහුගේ සියලු ශක්තිය සහ ධනයද වැය කර තිබුණා. පළමුව ඔහු තම මව සුව කර ගැනීම සඳහා ගියේ සෞදි අරාබියේ ෂේයික්වරයෙකු වෙතයි. ෂේයික්වරයෙකු යනු ඇදහිල්ලෙන් ලෙඩ රෝග සුව කරන කෙනෙක්. එහිදී ඔහු සෞදි කුමාරයාට පවසා සිටියේ මව කෝමාතත්වයෙන් නැගිටුවීමට හැකි අරුම පුදුම රසායනයක් ඇති බවයි. ඔහු පැවසුවේ ඒ සොයා ගැනීමට හැකියාව තිබෙන්නේ ඊජිප්තුවේ මමිවල උගුර ඇතුළෙන් බවයි. එම නිසා ඔහුට පවසා තිබුණේ ඊජිප්තුවට ගොස් එහි පුරාවිද්‍යාඥයෙකුගෙන් ඒ ගැන විමසන ලෙසයි. එපිට රතු රසදිය ලෙස හඳුන්වන්නේ මරුම පුදුම රසායනය සොයා ගැනීමට හැකි වෙනු ඇති බව ඔහුට වැඩිදුරටත් පවසා තිබුණා. ඉතින් ඔහු සෞදි අරාබියේ සිට ඊජිප්තුවට පැමිණ ආචාර්ය හවාස් මහතාව මුණගැසුණු විට ඔහුට කරුණු පැහැදිලි කර දීමට කටයුතු කරා. එනම් ඔබේ මවගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කනගාටු වෙන බවත් රතු රසදිය යනුවෙන් හඳුන්වන දෙයක් ඇත්තටම නොමැති බවයි. මහාචාර්යනී ලීසාවින් මහත්මයට මේ අලුත් අත්දැකීමක් වුණාට අනෙකුත් පුරාවිද්‍යාඥයින්ට නම් එය අමුතු දෙයක් නොවේයි. මොකද රතු රසදිය ලෙස හඳුන්වන අරුම පුදුම රසායනයක් ගැන විමසමින් සෞදියේ ධනවතුන් නෝන් හමුවට නිරන්තරයෙන්ම පැමිණෙනවා. මොකද ඔවුන් විශ්වාස කරන්නේ සීඩු රෝග සුව කරන රතු රසදියන්වෙන් හඳුන්වන අරුම පුදුම රසායනයක් ඊජිප්තුවේ පාරාවවරුන් සමග මිහිදන් කර ඇති බවයි. විශේෂයෙන්ම සෞදි අරාබි වැසියන් රතු රසදිය ගැන උනන්දු වීමට බලපාපු එක් විශේෂ දෙයක් තිබෙනවා. හිමු නන්දු අරාබිකරේ අධිකරේ මධ්‍යතිනුගේ විසු ආදී රසායනඥයෙකු වගේම දාර්ශනිකයෙකු වූ ජබීර් ඉබ්න් හයියන් විසින් ඔහු ඔහුගේ ග්‍රන්ථයක ලියා තිබුණේ මෙලොව පහළ වූ වටිනාම රසායනය පිරමීඩ තුර සැඟවී ඇති බවයි. මෑතකදී රතු රසදිය ගැන තවත් විශාල කටකතාවක් පැතිර ගියා. ඒ තමයි වවුල් කූඩු වලින් රතු රසදිය සොයා ගන්න පුළුවන් කියන එක. වවුලන් කූඩු තනන්නේ නැති වුණත් ඒ ගැන නොදැනුවත් මුදලට කෑදෙන මිනිසුන් ස්වභාවික පරිසර පද්ධති වනසමින් රතු රසදිය සෙවීමට කටයුතු කරා. ඒ වවුල් කතාව තවදුරටත් වැඩි දියුණු කරමින් තවත් කටකතාවක් පැතිර ගියේ රතු රසදිය පැමිණෙන්නේ වැම්පයර් වවුලන්ගෙන් බවයි.
එම අරුම පුදුම රතුර සදිය රසායනයේ වූ විශ්මිත බව පෙන්වන ව්‍යාජ වීඩියෝ YouTube එක තුල ඕනෑතරම් දැක ගන්නට පුළුවන්. ඒ අසලට සුදු ලුණු ලං කළ විට ඒ විකර්ෂණය වෙන දර්ශනයන්, රත්රන් වලට ආකර්ෂණය වෙන දර්ශනයන් සහ ඒ අසලින් කණ්ණාඩියක් තබූ විට එහි ප්‍රතිබිම්බයක් දිස්න වෙන දර්ශනයන්ද වීඩියෝවල තිබෙනවා. රතුර සදියවල ව්‍යාජ ගුණාංගයන්ින් පමණක් නතර වන්නේ නැහැ. ඊට ජින්වරු කැඳවීමේ හැකියාවක් ද ඇති බවට විශාල මතයක් තිබෙනවා. ජින්සියන් වරාබියානු ජනප්‍රවාදවල අමනුෂ්‍ය ජීවීන් කොට්ටාශයක්. 2009 රතුර සදිය හා සම්බන්ධ තවත් කටකතාවක් සෞදි අරාබියේ පැතිර ගියා. එනම් ඊජිප්තුවේ සොහොන් ගෙවල් බිඳීමකින් තොරව සහ වවුල් වසුරු අතපත ගහන්නේ නැතිව රතුර සදිය ලබාගත හැකි තවත් ක්‍රමයක් ඇති බවයි. එනම් පැරණි සිංගර් මහන මැෂින් වලින්. ඉතින් මෙම සාමාන්‍ය උපකරණ ඩොලර් දහස් ගණන් වලට විකිණුණා. ඒ සමගම ආරක්ෂක අංශද මේ වංචාව පිළිබඳව සෙවීමට පරීක්ෂණ දියත් කරා. මෙම රතුර සදිය වංචාවට පනපුවපු තවත් විශේෂ දෙයක් තිබෙනවා. ඒ සිදුවුණේ 1980 දශකයේදී නැගෙනහිර යුරෝපය තුළ කොමියුනිස්ට් රජිමේ බිඳවැටීම සමග ඔවුන්ගේ න්‍යෂ්ටික ද්‍රව්‍යවලට සිදුවුණේ කුමක්ද යන්න සමාජයේ විශාල කතිකාවතක් ඇති වුණා. ඉතින් මෙම කාලයේදී සෝවියට් විද්‍යාගාර තුළ පෙර කිසිවෙකු නොදත් න්‍යෂ්ටිකම් ද්‍රව්‍යයක් නිර්මාණය කර තිබූ බවත් පසු ඒවා ඇතැම් පුද්ගලයන් විසින් විකිණීමට කටයුතු කර තිබෙන බවට කටකතාවක් පැතිර ගියා. මාර්ක් හිබ්ස් කියන මාධ්‍යවේදියා එම අභිරහස් ද්‍රව්‍ය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරා. එම න්‍යෂ්ටික මුද්‍රව්‍ය හැඳින්වීමට භාවිතා කරේ රතුර සදිය කියන වචනයයි. ඉතින් මෙම රතුර සදියේ කතාව අපි කලින් සඳහන් කරපු කතාවන්ට වඩා හාත්පස වෙනස්. මේ ඊට වඩා භයානක මුහුණුවරක් ඒ සඳහා ලබා දුන්නා කිව්වොත් නෙවෙයි. මොකද සෝවියට් රුසියාව විසින් නිපදවූ බව කියන එම රතුර සදිය කුඩා ප්‍රමාණයකින් උනන්ත් විශාල න්‍යෂ්ටික පිපුරුමක් ඇති කිරීමට හැකියාව ඇති බවයි බොහෝ දෙනෙක් විශ්වාස කරේ. එම රතුර සදිය කළු වෙනද පොළ වෙත ගියොත් ඒ අනවශ්‍ය පුද්ගලයන් අතට පත්වේවි කියන බියකුත් එදා සමාජයේ ඇති වී තිබුණා. නමුත් මාර්ක් හිබ්ස් මාධ්‍යවේදියා පසු වාර්තා කර සිටියේ බටහිර රජයන් විසින් ඒ ගැන විශේෂයෙන් විමර්ශනය කරාත් එවැන්නක් සොයා ගැනීමට නොහැකි වූ බවයි. මාර්ක් හිබ්ස් මහතාට රුසියානු විද්‍යාඥයෙකු පැවසූ තවත් විශේෂ ප්‍රකාශයකට අනුව රතුර සදිය යනුවෙන් හඳුන්වා තිබුණේ න්‍යෂ්ටික සමස්ථානිකයකි. ඒ ගැන රුසියානු රජයෙන් විමසා සිටියත් රුසියානු රජයේ ගැන අදහස් දක්වා තිබුණේ නැහැ. ඔබ දන්නවද ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් මෙම රතුර සදිය මිලදී ගැනීමට ඇත්තටම උත්සාහ කර තිබෙනවා. නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කරපු පරිදි තුර්කියේදී වැනි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එපමණක් නොවෙයි 2004 බ්‍රිතාන්‍යයේදී රතුර සදිය මිලදී ගන්නට ගිය 3 දෙනෙකු ත්‍රස්තයින් වශයෙන් සලකා අත්අඩංගුවට ගනු ලැබුවා. අසල් වෙසි ඉන්දියාවේදීත් මෙම ජාවාරමක් කොටු කර ගැනීමට ඉන්දියාවේ සලිම් නගරයේ පොලිසිය සමත් වුණා. රතුර සදිය බව පවසමින් මුදල් වංචාවක් සිදු කිරීමට සූදානම් වූ 5 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබුණා. සමාජ ජාල වෙබ් අඩවිවල පළ කරපු වෙළඳ දැන්වීමකින් තමයි යෝන් ගණුම්කරුවන්ව සොයාගෙන තිබුණේ. ඒ විකිණීමට ඔවුන් කතා කරගෙන තිබුණේ ඉන්දියානු රුපියල් කෝටි 3ක් වැනි මුදලකටයි. ඉතින් ඔබ රතුර සදිය යනුවෙන් පවසමින් දෙයක් විකුණුවත් හෝ මිලදී ගත්තොත් ඔබ නොදැනුවත්ව හෝ නීති විරෝධී දෙයකට සම්බන්ධ වෙන බව මතක තබා ගන්න. අන්තර්ජාලයේ පළ වෙන වෙළඳ දැන්වීම් සහ ඇතැම් වීඩියෝ වලින් තමයි රතුර සදිය මිත්‍යාව තදින් ව්‍යාප්ත වුණේ. එම මිත්‍යාව නව පරම්පරාවටද සම්ප්‍රේෂණය වන්නේ සමාජ මාධ්‍ය තුළින්. ක්‍රෝයේෂියාවේ සග්‍රෙබ්බි සංවිධාන අපරාධ මැඩලීමේ එකකේ විසින් රතුර සදිය හා සම්බන්ධ නීති විරෝධී වංචාවක් සඳහා සහභාගී වූවන් අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී රතුර සදිය බව පවසන දීර්යයක් ඇතුළත් කුඩා නලයක්ද ඔවුන්ට සොයා ගැනීමට හැකි වුණා. ඉතින් මෙම සැක කටයුතු දේ විද්‍යාගාර පරීක්ෂාවන්ට ලක් කිරීමේදී පෙනී ගියේ එහි මේ කියන රසායනික ඇති බවයි. එනම් රසදිය යකඩ ක්‍රෝමියම් නිකල් වැනි මූලද්‍රව්‍යයන්. ඉතින් මෙම නිසා එහි රතුර සදිය බවට සැක කළ හැකි කිසිවක් හමු වී නැහැ. ඉතින් මෙම විද්‍යාගාර පරීක්ෂණයෙන් පවා පෙනී යන්නේ මෙය තනිකරම වංචාවක් බවයි. නමුත් රතු පැහැති රසදිය අන්තර්ගත ලෝපස් වර්ගයක් නම් ස්වභාවික පරිසරයේ තිබෙනවා. එය කලින් සඳහන් කළා වගේ රතු රසදිය වගේ මැජික් බලයක් සහිත දෙයක් නම් නොවේයි. ඒ රත්තිරියල් හෝ සිනබා ලෙසත් හඳුන්වනවා. කුඹල් කර්මාන්තයේදී අලංකරණය සඳහා භාවිතා කරන වර්ණකයක් ලෙස එය භාවිතා වෙනවා. ඒ වගේම එය හානිදායක වෙන්න පුළුවන්. ඒ පුපුරන සුළු ස්වභාවයක් නිසා නොවේයි. මොකද රසදිය යනු ස්වභාවයෙන්ම මිනිසාට හානිකර දෙයක්. අවසානෙටම පවසන්නට තිබෙන්නේ ඔබ රතු රසදිය මිලදී ගන්නට යනවා නම් එය හරියට මායාබෝංචියට මිලදී ගන්නට උත්සාහ කරනවා වගේ අනුවන දෙයක්. ඔබ නොදත් මෙවැනි දේවල් දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබ්බෝ තරුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.